ආයිබෝන් කියලා පිළිගන්නවා. අදත් මගේ ඩ්‍රැක් ෆයිල්ස් කියලා ඉතින් දෙම්මන් දෙනවා මගේ ෆයිල් එක තියෙන තැන. මං අර හදලා තිබ්බේ ඒ වගේ ෆෝල්ඩ එකක්. අර ඉතින් මෙන්න තියෙනවා මම හද ෆෝල්ඩ එක. මේ මං MKV විදියට මගේ අතින් ඩවුන්ලෝඩ් වෙච්චි වීඩියෝ දෙකක්. අර ඉතින් මම මේකෙන් ගන්නවා මේ වීඩියෝ එක, ඊට පස්සේ ඕපන් කරනවා. ඕගලන්ට කැමති ඒ විදියට ඩවුන්ලෝඩ් වෙච්චි වීඩියෝ එකක් මෙන්න මේ විදියට දාගන්න. ඊට පස්සේ ඕගලන්ට පේනවා මෙතනින් තමයි අපිට ෆෝමැට් දාගන්න පුළුවන්. ඉතින් මේකට ගිහිල්ලා ඔගොල්ලෝ පල්ලෙහෙට යන්න. ඊට පස්සේ ඔගොල්ලන්ට තියෙනවා මෙතන MP4 ෆෝමැට්ස් ගොඩක්. ඉතින් මම හොඳ ෆෝමැට් එකක් තෝරගන්න. මෙතන ඔගොල්ලන්ට පේනවා කස්ටමයිස් MP4 කියලා. මේ MPV එක නෙමෙයි, මෙන්න මේක කස්ටමයිස් MP4 මූවි කියලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔගොල්ලන්ට මෙතනින් පේනවා කස්ටමයිස් MP4 මූවි MP4 කියලා. ඉතින් මේකෙදී අපිට හැකියාව තියෙනවා මේ වීඩියෝ එක MP3 බවටත් හරවගන්න. ඒකට මම වෙනම ඕන වීඩියෝ ගේන්න අවශ්‍ය නම් මේ කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකත් කරන්න කියලා. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ convert now දෙන්න විතරයි. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක ඉතා ඉක්මනින් convert වෙනවා. ඉතින් වීඩියෝ එක ප්‍රමාණය අනුව මේ convert වෙන වෙලාව අඩු වැඩි වෙනවා. ඉතින් මේ convert වෙනකන් මම පොඩ මේක pause කරලා තියාගන්න. හරි, ඉතින් එළුණේ දැන් අපේ වීඩියෝ එක convert වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයගලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වීඩියෝ එක දැන්. හරි, අපි මේක සේව් වෙන තැන බලමු. ඔගොල්ලෝ වීඩියෝ වල එනි වීඩියෝ කන්වර්ට් අල්ටිමේට් කියන ෆෝල්ඩ එක ඇතුලේ MP4 කියන එක ඇතුලේ ඔගලන් සින්දු බලා ගන්න පුළුවන්. අපි දැන් මේ සින්දුව ඕපන් කරලා බලමු. ඔගලන්ට පේනවා මේක MP4 කියලා මෙතනින් තියෙනවා. ඒ වගේ මේ වීඩියෝ වගේ අර ඕපන් වෙන එකෙම ඔගලන්ට පේනවා මේක වැඩ කරන MP4 එකක් කියලා. ඒක ඕපන් කරලා බලමු.
හරි ඉතින් යන්නේ ඕගලන්ට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක එන්නේ විදිහට MP4 ෆෝමැට් එකට හැරවිලා තියෙන විදිහ. ඉතින් යන්නේ මගෙන් දෙයක් ඉගෙන ගත කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් මාව subscribe කරලා ඊට යහපත තියෙන bell button එක click කරොත් මගේ අලුත්ම වීඩියෝ notification එකකින් දැනගන්න පුළුවන්. ඉතින් මගේ channel එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ ගොඩක් වැදගත් වෙන වීඩියෝ එක කියලා මම දන්නවා. එහෙනම් අලුත් දවසක